आपने याद है පරිස්සම උපාධිපත් අපි ඉස්සලම කතා කරපු එකේදී වහන්සේ කඩන්න බෑ බෙදන්න බෑ කිව්ව එක අපේ හඳුනන වහන්සේ දැක්ක උපහරණ වලින් හොඳට පැහැදිලි වෙනවා නේද අපේ හඳුනන අර දැන් එතකොට අර චුතිචිත්තේදී ඒ චුතිචිත්තේ අර නිත්‍ය වශයෙන් ගැනීම නිසා කියන්නේ ඒ කියන්නේ අවිද්‍යාව අපේ හඳුනන එතන තමයි ක්‍රියාත්මක වෙන්නේ එතනින් තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා අපේ සිතුවිලි හටගන්නවා එතන එතනින් අර චුති වෙන කියන්නේ චුතිචිත්තේ අර කොහොම ටික තියෙනවා එන වහන්සේ කිව්වේ චුති චිත්තේ යමෙක් දෙයියෙක් කරන්න හරි ප්‍රේතෙක් කරන්න හරි ඔක්කොම ටික තියෙනවා ඒ හැකියාව ඒ පටිච්චසමුප්පාද ධර්ම 12ම ඒක කැටි වෙලා තියෙනවා කියන එක. එතකොට වහන්සේ දැන් උදාහරණත් එක්ක හොඳට තේරුම් එකක් තමයි අර මම කරපු අර මූලින් කරපු කැඩීම කඩන්න බෑ. එතකොට අර එතන අර ගිය භවයේ අර චුති චිත්තේ අවිද්‍යාවම ඒ සංකාරයම තමයි මෙතන ප්‍රතිසංතිත්තේ අර මේ භව හරහා ආවේ කියන එක. ඒක නේද අපි හැමෝම වහන්සේ එතන හේතුවක් නිසා ඵලයක් සකස් වෙනවා. මේ සංස්කාර කියන ඵලයේ සකස් වෙන්න හේතුව අවිද්‍යාව. එතකොට ඒ සංස්කාර හේතුවේ විඥානය සකස් වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. තේරෙනවද? සංස්කාර නිරෝධය කරපු තැන ආයිමත් අවිද්‍යාව නිරෝධය කරාද කියලා කාරණේ හොයන්න යන අවස්ථාවයක් නැහැ. තේරෙනවද? භව නිරෝධා ජාති නිරෝධෝ. තේරෙනවද? එතකොට භවය නිරුද්ධ කර තැනදී අවිද්‍යාව සංස්කාර මේ සියල්ලම නිරෝධය සිද්ධ වෙලා තේන්නයි එක වැලක් වගේ මේක ඇමිනිලා ඇවිල්ලා තියෙන ගලාගෙන යෑමක් සිද්ධ වෙන්නේ ඒ නිසා නිරේතුරුවම එක හේතුවක් නිසායි ඊට අදාළ ඵලය සකස් වෙන්නේ හේතු නිරෝධය කිරීම තුරින් ඵලය නිරුද්ධ වෙලා යන තේන්නා ඒ නිසා නිරේතුරුවම ඒ ආකාරයෙන් තමයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින්න ඕනේ තේන්නා ඒ නිසා මේ සංස්කාරයන් කෙරෙහි අපි මූලික ඉලක්කේ යොමු කරන්න ඕනේ මොකද සංස්කාරයෙන් අපිට මේ භවයේ සකස් කරන්න කුසල් සාකුසල් සංස්කාරය කුසල් සාකුසල් අපි සංස්කාර සකස් කරගන්නේ සතර සටිපට් මේ 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 අවිද්‍යාව කියන ධර්මය තුල අවිද්‍යාව කියලා කියන්නේ අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම ජීවිතයට එකතු කරගෙන නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන පරිපූර්ණ භාවයට පත් කරගෙන නැහැ ඊට අදාළව අපි නිරතුරුවම කුසල් සාකුසල් සංස්කාර රැස් කරනවා ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ ඉලක්කය යොමු කරන්න ඕනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක දැකලා සංස්කාර කියන කාරණයට තමයි අපි හිත යොමු කරන්න ඕනේ මොකද මෙතනින් තමයි අපි මේ 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 චක්‍රය නැවත 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 ශක්තිමත් කරලා ඉස්සරහට හරි 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 ඒ වගේමයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේදී පස්සේ කියන කාරණය දෙන්න මේ සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා තේරුණාද? එතකොට මේ එකාදීරේකදී මේ වර්තමාන මොහොතේදී විඳීම් අපි මේ සකස් කරගන්නා වූ සෑම පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම තුල සකස් කරගන්නා වූ සෑම වේදනාවකදී මේ කියන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂාසහගත වේදනාවත් තුලදීම අපි නැවත 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 අනාගත භවය උදෙසා සංස්කාර සකස් කරගන්න. ඒ කියන්නේ මේ චක්‍රය තව තව ශක්තිමත් කරගන්න. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම පස්සේ හේතු වෙන සකස් වෙන විඳීම මේ වර්තමානයේ සූර සකස් වෙන්නා වූ වේදනාව කියන කාරණේ ඇලීම් ගැටීම් උපේක්ෂා කියන කාරණේ ගැන පින්වතුල්ලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද වේදනාවේ තීව්‍රභාවය වැඩි වෙන්න අපි නැවත 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 පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න.